සුබ දවසක් ඔයාලා හැමෝටම female reproductive system ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය කොහොමද තියෙන්නේ ඒ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කෙටියෙන් කතා කරමු හරි ඔයාලා දන්නවා දරූපතක් හට ගන්නවා කියන්නේ ඒක සරල දෙයක් නෙවෙයි ඒ ක්‍රියාවලියට සම්බන්ධ සංකීර්ණ යාන්ත්‍රණ කිහිපයක්ම තියෙනවා ඔයාලා දන්නවද මේ දැන් වෙද්දී කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් මේ ප්‍රෙග්නන්සි ක්‍රියාවලිය ගැන කරුණු හොයාගෙන තියෙන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක් විතරයි ඒ දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ හරි දැන් ඩිම්බ කෝෂ ගැන බලමු මේවා උදර කුහරයේ ගර්භාෂයේ දෙපස තියෙන ස්ත්‍රී ජන්මාණු නිපදවන ව්‍යුහයක් තමයි මේ. ඉතින් මේ ඩිම්බ කෝෂය ඇතුලේදී තමයි ඩිම්බ වර්ධනය වෙන්නේ. ඊළඟට කාන්තාවගේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන නිපදවන්න මේ ඩිම්බ කෝෂ දායක වෙනවා. හරි, ඔන්න දැන් තමයි හොඳම කතාව. ඔන්න ගැහැණු ළමයෙගේ උපතේදී එයාගේ ඩිම්බ කෝෂ දෙකේම ප්‍රාථමික සියුනිකා මිලියන 1ක් 2ක් පමණ සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ ප්‍රාථමික සියුනිකා කියන්නේ මොනවාද? මෙන්ස්ට්‍රුවල් චක්‍රයේදී මේ 1 සියුනිකාවක් පරිණත වෙලා තමයි ඩිම්බයක් මුදා හරින්නේ. හරි, දැන් තේරෙනවා. දැන් මෙහෙම ඩිම්බ කෝෂ දෙකේම සියුනිකා මිලියන 1ක් 2ක් තිබ්බට මේ ගැහැණු ළමයා වැඩිවියට පත්වීමේ ඉඳන් ආර්ථව හරණය දක්වා කාලය තුල අර සියුනිකා ගොඩෙන් 500ක් පමණ තමයි පරිණත වෙන්න ගන්නේ. ආර්ථව හරණය කියන එක ඔයාලා දන්නවා. මේ ඩිම්බ මෝචනය සහ ආර්ථවය නතර වීම තමයි මේ කාලයේදී සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 55 අතර කාලයේදී. හරි, දැන් ඔන්න වැඩිවියට පත් උනායින් පස්සේ හැම මාසයකම එක ඩිම්බයක් මුදා හරිනවා. මෙහෙම දැන් ඩිම්බ කෝෂ දෙකක් තියෙනවානේ. ඔන්න වම් පැත්තේ ඩිම්බ කෝෂයෙන් මේ මාසේ ඩිම්බයක් මුදා හැරියොත් ඊළඟ මාසේ දකුණු පැත්තේ ඩිම්බ කෝෂයෙන් තමයි ඩිම්බයක් මුදා හැරෙන්නේ. එහෙම එහෙම මාරුවෙන් මාරුවට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඊළඟට අර වැඩිවියට පැමිණීමත් එක්ක FSH හෝමෝනය මගින් තමයි ඩිම්බ මුදා හැරින්න අර සියුනිකාව උත්තේජනය කරන්නේ. සමහර අයගේ මේ FSH මට්ටම වැඩි. ඒකෙන්ද එයාලට නියුන් බබාලා ලැබෙන්න චාන්ස් එකක් තියෙනවා. මොකද සියුනිකා උත්තේජනය වැඩි වෙලා ඩිම්බ දෙකක් නිදාස් වෙන්න පුළුවන්. හරි, මේ ඩිම්බයක විස්කම්බය සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 110ත් 120ත් අතර වෙනවා. දැන් මේකත් එක්ක මිනිස් ශුක්‍රාණුක විස්කම්බය සැලකුවොත් මයික්‍රෝමීටර් 2.5ක් පමණ තමයි වෙන්නේ. හරි, දැන් මේ ඩිම්බයක ඇතුළත කොහොමද? මේකේ ප්‍රධානම විශාල නියෂ්ටියක් සහ වර්ණ දේහ කට්ටලයකොත් තව සයිටොප්ලාස්මත් අඩංගු වෙනවා. දැන් මේ ඩිම්බයේ වටේට පුංචි ප්ලාස්ම පටලයක් තියෙනවා. ඒ ප්ලාස්ම පටලයටත් පිටත තවත් පටලයකින් ආරක්ෂා වෙලා තමයි තියෙන්නේ. හරි, දැන් මේ ඩිම්බ කෝෂවලින් නිදහස් කරන ඩිම්බය ගර්භාෂයට එන්නේ පැලෝපිය නාලවලින්. මේ පැලෝපිය නාලවල ප්‍රමාණය ගැන කතා කළොත් ඩිම්බ කෝෂයේ ළඟ ටිකක් පුනීල හැඩතිව තමයි තියෙන්නේ. ඒ පැලෝපිය නාලයම ගර්භාෂයේ ළඟට එද්දි අපේ කෙස් ගහක් තරම් පුංචි. දැන් මේ පැලෝපිය නාලය ඇතුලේ පක්ෂ්ම තියෙනවා. මේ පැලෝපිය නාලවල ඇතිවෙන තරංගාකාර සංකෝචන නිසා අර පක්ෂ්මවලින් ඩිම්බය ගර්භාෂය වෙත අරන්නේම සිද්ධ වෙනවා. දැන් ඔන්න විශේෂ දෙයක්. මෙහෙම ඩිම්බය පැලෝපිය නාලය දිගේ එද්දි මේ වෙනකොට මෙතනට ශුක්‍රාණු ඇවිල්ලා හිටියොත් ඔන්න සංසේචනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පැලෝපිය නාලය තුල තමයි සංසේචනය සිද්ධ වෙන්නේ. හරි, දැන් ගර්භාෂය ගැන කතා කරමු. මේ ගර්භාෂය පෙයාර් හැඩ ඇති කුටීරයක්. පෙයාස් ගෙඩි තියෙන්නේ අන්න ඒ වගේ. මේකේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 7.5ක් පමණ වෙනවා. හරි, මේ ගර්භාෂයේ බිත්තිය පේශිමය බිත්තියක්. මේ පේශිමය බිත්තියට හොඳට ඇදෙන්න පුළුවන්. මොකද දරු ගැබ දරාගෙන ඉන්න සහ ඒ දරුවාට අවශ්‍ය ඉඩ හදලා දෙන්න තමයි මෙහෙම ඇදීමේ හැකියාවක් තියෙන්නේ. හරි, මේ ගර්භාෂ බිත්තියේ ඇතුළු ආස්තරණය තමයි එන්ඩෝමෙට්‍රියම.
මේක මෘදු හා සිනිඳු ස්තරයක්. දැන් සෑම මාසයකදීම ඔසප් වීමේදී මේ ස්තරය ගැලවිලා යනවා. මේ එන්ඩෝමෙට්‍රියම පුංචි පුංචි රුධිර වාහිනී බහුල තැනක්. සංසේචනයෙන් පස්සේ කළල රූපය මෙතනට තමයි සම්බන්ධ වෙන්නේ. හරි දැන් ගර්භාෂයට පහලින් තියෙනවා ගැප් කෙල. මේකත් මාංශ පේශි වලින් හැදුණු රවුම් වලල්ලක්. ඊළඟට යෝනි මාර්ගය. මේක ස්තරීභූත අපිච්ඡද වලින් හැදුණු ඇදෙන සුළු කුටීරයක්. ශුක්‍රාණු ඇතුල් කරන සහ දරු ප්‍රසූතිය සිදුවන මාර්ගය තමයි මේ. හරි ෆීමේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක ගැන පුංචි හරි දෙයක් ඔයත් දැනගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් එක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.